දැන් මේ තුලිත කරනවා කියලා කරන්නේ දෙපැත්තේ මේ පරමාණු බැලන්ස් කරන එක බැලන්ස් කරන එක මේක කරන්නේ සෝදිසි ක්‍රමයෙන් ඔන්න තියෙනවා සෝඩියමුයි ඔක්සිජනුයි එකතු වෙලා සෝඩියම් ඔක්සයිඩ් හැදෙන සමීකරණය තමයි මේ තියෙන්නේ මුලින් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ප්‍රතික්‍රියක පැත්තේ මේ පැත්ත ප්‍රතික්‍රියකනේ මේ පැත්ත ප්‍රතික්‍රියක මේ පැත්ත ඵල එතකොට ප්‍රතික්‍රියක පැත්තේ තියෙන පරමාණු ගාන පරමාණු හරි පරමාණු ගාන ඵල පැත්තේ තියෙන්න ඕන හරි එමු උදාහරණයක් මේ පැත්තේ පරමාණු එකයි තියෙන්නේ සෝඩියම් මේ පැත්තේ සෝඩියම් දෙකක් තියෙනවා මේ පැත්තේ ඔක්සිජන් දෙකක් තියෙනවා මේ පැත්තේ ඔක්සිජන් එකයි තියෙන්නේ එකයි තියෙන්නේ දැන් මේ තුලිත කරනවා කියලා කරන්නේ දෙපැත්තේ මේ පරමාණු බැලන්ස් කරන එක බැලන්ස් කරන එක මේක කරන්නේ සෝදිසි ක්‍රමයෙන් සෝදිසි ක්‍රමය කියලා කියන්නේ සෝදිසි කරලා බලනවා මේ පැත්තේ කීයද මේ පැත්තේ කීයද කියලා බලනවා අඩුපාඩුවක් තිබ්බොත් එතනට දානවා දාලා ආයෙ සෝදිසි කරලා බලනවා හරි ට්‍රයි ඔන්න බලමු දැන් අපි දැන් මෙන්න සෝඩියම් 1යි මේ පැත්තේ සෝඩියම් 2යි දැන් මේ පැත්තේ වැඩි ඉනේ ඒ නිසා ඉදිරියෙන් දෙකක් දාන්න ඕන හරි ඉදිරියනුයි දෙකක් දාන්නේ මෙන්න මෙහෙම ඉදිරියෙන් දෙකක් දානවා දැන් ගොඩක් දරුව ගිය සතියේ පටලව ගත්තා මේ යටින් දෙකක් දානවා එහෙම නැහනේ සෝඩියම් ඉන්නේ මේ තනි පරමාණු විදිහට ඉන්නේ ස්වාභාවිකව පරමාණු දෙකක් විදියට සෝඩියම් ඉන්නේ නැහැ. එහෙනම් මේ යටින් එහෙම දාන්න උත්සාහ කරන්න එපා. මෙන්න මේ ඉදිරියෙන් දාන්න දෙක. ඔන්න ඉදිරියෙන් දෙකක් දැම්මා. ඊට පස්සේ ආයෙ යනවා මේ පැත්තට බලන්න සෝඩියම් දැන් හරිද? ඔව්. මේ පැත්තේ දෙකයි මේ පැත්තේ දෙකයි. හරි. ඊළඟට ඔක්සිජන් චෙක් කරන්න ඕන. මෙන්න ඔක්සිජන් දෙකයි මෙතන ඔක්සිජන් එකයි. අන්න පුතේ මෙතන දෙකක් වෙලා මෙතන එකක් වෙලා. එහෙනම් දැන් මේ පැත්තේ වැඩි කරන්න ඕනනේ. එහෙනම් වැඩි කරන්න වෙන්නේ මේක යටින් දාන්න බෑ. සෝඩියම් ඔක්සයිඩ් වල සූත්‍රයේ Na2O. ආය Na2 2 කියලා එකක් නැහනේ. ඔයාලට තේරෙන්න එපැයි ඒක එහෙම දාන්න බෑ. එහෙනම් මේකත් දාන්න ඕනේ ඉදිරියෙන්. එහෙනම් මෙතන ඉදිරියෙන් දෙකක් දාන්න වෙනවා. හරි. මෙතන ඉදිරියෙන් ඔන්න දෙකක් දාන්න වෙනවා. මේ විදිහට දෙකක් දාගන්න. හරි. ඊට පස්සේ දැන් උඩ පැනලා හරියන්නේ නැහැ. ආය චෙක් කරන්න ඕන. ආය චෙක් කරන්න ඕන ඔක්කොම මුල ඉඳලා. ආය සෝඩියම් බලන්න ඕන. දැන් මෙතන සෝඩියම් දෙකක් දාපු නිසා මොකද මේ වෙලා තියෙන්නේ දෙවර දෙක හතරක් වෙලා සෝඩියම් හරි මේ සෝඩියම් පරමාණු මෙතන දෙකක් තියෙනවා දෙවර දෙක හතරක් වෙලා එහෙනම් දැන් මෙතන දෙකයිනේ දාලා තිබ්බේ එහෙනම් මෙතනට හතරක් දාන්න වෙනවා ඕන්න හතරක් දැම්ම මෙන්න හතරක් දැම්ම දැන් සෝඩියම් හතරයි මේ පැත්තේ සෝඩියම් හතරයි දෙවර දෙක සෝඩියම් හතරයි හරි ඔක්සිජන් දෙකයි මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා ඒකත් හරි. ඔන්න පුතේ තුලිත රසායනික සමීකරණය. හරි හරි. පුතේ ඇල්මිනියම් එක ඔක්සිජන් සෙට් වෙලා ඇල්මිනියම් ඔක්සයිඩ් හැදෙනවා. පරමාණු ගාන බලමු. ඉතල ඇල්මිනියම් බලමු. මේ පැත්තේ ඇල්මිනියම් 1යි. මේ පැත්තේ ඇල්මිනියම් 2යි. අන්න පුදුන කොටම කාපියකා කියලා මේ පැත්තේ ඇල්මිනියම් 2ක් වෙලා. දැන් මොකද කරන්නේ? මෙතනට දෙකක් දාගමු. මෙතනට ඉස්සරහින් දෙකක් දාගමු. මේ විදිහට මං ඔන්න දෙකක් දාගත්තා. දැන් බලනො හරි මේ පැත්තේ ඇල්මිනියම් 2යි මේ පැත්තේ ඇල්මිනියම් 2 ඇල්මිනියම් හරි ඇල්මිනියම් අවුලක් නැහැ ඔක්සිජන් බලනවා දැන් මෙතන ඔක්සිජන් 2යි මෙතන ඔක්සිජන් 3යි මොන කේස් හරි මෙතන 2යි මෙතන 3යි O3 නේ ඔක්සිජන් 3යි මං කො මේ පහලින් අරහින් මෙහෙන් කොහෙවත් දාන්න බෑ දානවා නම් ඉදිරියෙන් දාගන්න හරි මේ තුලිත කරන් ගන්නවනම් හරි එතකොට දැන් මෙතන 2යි මෙතන 3යිනේ. එතකොට කොහොමද අපි මේ වගේ එකක් ගොඩ දාගන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. මේ බලන්න. පුතේ මෙතනින් දාගන්නවා දෙකක්ම. මේ ඉස්සරහින් මෙතනින් දෙකක් දාගන්න. මෙතනින් දෙකක් දාගන්න. එතකොට දැන් හදනවා ගානක්. මේ 3 වරක් 2 6යි. 3 වරක් 2 6යි. මම මේ ඔක්සිජන් හදන්නේ. 3 වරක් 2 6යි ඔක්සිජන්. 3 වරක් 2 6ක් තියෙනවා ඔක්සිජන්. මේ පැත්තේ දැන් 2යිනේ මෙහෙම තියෙන්නේ. ඉස්සරහින් 3ක් දානවා. තුනක් දාන්න එපා හයක් කරගන්න. හයක් කරගන්න තුන මෙන්න තුනක් දාන. 3 වරක් 2 6යි. හරි. ඔක්සිජන් ලස්සන්ට බැලන්ස් වුණා මේ 3 වරක් 2 6යි. 3 වරක් 2 6යි මේ පැත්තේ ඔක්සිජන් හරි. දැන් ඇල්මිනියම් බලන්න වෙනවා. ඇල්මිනියම් දැන් කීයද? 2 වරක් 2 4යි.
ඉස්සෙල්ලා 2යි 2යි බැලන්ස් වෙලා තිබ්බේ දැන් මේ පැත්තේ අවුල් ගියා දෙවරක් දෙක හතරක් වුණා හරි එහෙනම් මෙතන දෙක මකලා දාලා එතනට හතරක් දා ගන්න ඕන එතනට හතරක් දා ගන්න ඕන එහෙනම් ඇල්මිනියම් හතරයි ඇල්මිනියම් හතරයි ඔක්සිජන් 6යි ඔක්සිජන් 6යි එහෙනම් අන්තිම තුලිත ප්‍රති සමීකරණය මෙන්න මේ විදිහට එන්න ඕන එහෙනම් ඊළඟ එක N2 දන H2 NH3 මේ ඇමෝනියා හැදෙන එක මේ තියෙන NH3 කියන්නේ ඇමෝනියා හරි හරි දැන් බලමු නයිට්‍රජන් 2යි මේ පැත්තේ නයිට්‍රජන් 1යි නයිට්‍රජන් 1යි එහෙනම් දැන් දෙකක් කරන්න මේ යටින් දාන්න උත්සාහ කරන්න එපා ඉදිරියෙන් දෙකක් දාන්න ඉදිරියෙන් දෙකක් දාන්න මේ විදිහට මේ ඔන්න ඉදිරියෙන් දෙකක් දැම්මා දැන් මෙන්න නයිට්‍රජන් 2යි මේ පැත්තේ නයිට්‍රජන් 2යි නයිට්‍රජන් 3යි හරි අවුලන්නේ හයිඩ්‍රජන් බලමු හයිඩ්‍රජන් 2යි මෙතන හයිඩ්‍රජන් 3 වරක් 2 6යි මේ 3 වරක් 2 මේ 3 වරක් 2 6යි මෙතන 6යි මෙතන 2යි එහෙනම් මේ 2 6 කරන් ඉස්සරහින් 3ක් දාගත්තම හරි මෙහෙම 3ක් දාගමු ඉස්සරහින් හරි හරි එහෙනම් N2 3 වරක් 2 6යි හරි හයිඩ්‍රජන් මෙතන 3 වරක් 2 6යි හරි නයිට්‍රජන් 2යි මෙතන නයිට්‍රජන් 2යි H2O2 ජලය මෙන්න ජලය හැදෙන විදිය ජලය හැදෙන විදිය දැන් මෙන්න මේක තේරුම් ගන්නකො පුතේ ස්වාභාවිකව දැන් මේ හයිඩ්‍රජන් ඉන්නේ හයිඩ්‍රජන් තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක එකතු වෙලා H2 විදියට H ධනෝ කියලා ගන්නෑ හරි මොකද මේවා අණු විදියට ඉන්නේ ස්වාභාවික ඉන්න විදියට නේ ඒගොල්ලන් ප්‍රතික්‍රියා කරන්නේ එහෙනම් මේ විදියට ඉන්නවා හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 2යි H2O දැන් බලමු කොහොමද තුලිත කරගන්නේ කියලා හයිඩ්‍රජන් 2යි මේ පැත්තේ හයිඩ්‍රජන් 2යි ලස්සන්ට බැලන්ස් අවුලන්නේ ඔක්සිජන් 2යි ඔක්සිජන් අවුල් මේ පැත්තේ 1යි තියෙන්නේ ඔක්සිජන් 1යි තියෙන්නේ එහෙනම් ඔක්සිජන් එකක් ඉස්සරහින් දාමු එකක් නෙමෙයි සෝරි දෙකක් දාමු ඔක්සිජන් මේ එන්න දැම්මා මම දෙකක් නේ දෙකක් දැම්මා ඔක්සිජන් දැන් හරි ඔක්සිජන් නේ මේ පැත්තේ 2යි මේ පැත්තේ 2යි හැබැයි හයිඩ්‍රජන් ගේ අවුලක් තියෙනවානේ හයිඩ්‍රජන් මෙතන 2යි මෙතන දෙවරක් 2 4යි දෙවරක් 2 4ක් වෙන්න හරි දෙවරක් 2 4යි එහෙනම් හයිඩ්‍රජන් වල පොඩි අවුලක් තියෙනවා එහෙනම් දැන් හයිඩ්‍රජන් වලට මොකද කරන්න හතරන්නේ කරන්න ඕනේ එහෙනම් ඉස්සරහට දෙකක් දාමු ඉස්සරහට දෙකක් දාමු හරි ඕන්න හරියක් දෙවරක් දෙක හතරයි හරි හයිඩ්‍රජන් දෙවරක් දෙක හතරයි හයිඩ්‍රජන් හරි ඔක්සිජන් දෙක හරි මෙතන ඔක්සිජන් දෙක හරි ශ්‍රී ලාංකේය විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බෞද්ධ අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවදරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිණෙන මගයි තම අසහාය දැනුම දැයේ දූපුතුනට විසරණය කරනවස් තැප්පු සයන්ස් YouTube චැනලය ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාලවකවානුවක් තුළ YouTube සයිබ අවකාශයේ විද්‍යා චැනල් අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුර කාල ප්‍රස්ථාර අතරින් ඌණන අනුනන විභාජනයෙන් පරමාණු අණු මවුල අවකාඩෝ නියත පසක් කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිස්කයේ පතුලටම කාවදෙන ඔන්ලයින් විද්‍යා පන්තිය ආරම්භුණා දැන්ම ලියපදිංචි වන්න අමතන්න 0.71253200 දුරකථන අංකයට ඊළඟට පොටෑසියම් ක්ලෝරොක්සයිඩ් එක වියෝජන ප්‍රතික්‍රියාවක් වියෝජනයක්නේ තනි එකෙක් ඉන්නවා ඌ කැලි වලට කැඩෙනවා පොටෑසියම් ක්ලෝරයිඩ් දාන ඔක්සිජන් වලට කැඩෙනවා මේ ඔක්සිජන් නිපදවා ගැනීම එක්තරා ක්‍රමයක් මේ තියෙන්නේ ඔක්සිජන් නිපදවා ගැනීම එක්තරා ක්‍රමයක් පොටෑසියම් ක්ලෝරොක්සයිඩ් කැඩෙනවා පොටෑසියම් ක්ලෝරයිඩ් දාන ඔක්සිජන් වලට කැඩෙනවා බලමු දැන් ඉස්සෙල්ලා ඒ වගේ දෙක දෙන්නයි හිටියේ දැන් මෙතන 3 දෙනෙක් බැලන්ස් කරන්න වෙනවා 3 දෙනෙක් ඉන්නවා මූලද්‍රව්‍ය 3ක් තියෙනවා පොටෑසියම් බලන්න වෙනවා පොටෑසියම් මෙතන එකයි පොටෑසියම් මෙතන එකයි අවුලක් නැහැ පොටෑසියම් හරි තුලිතයි හරිනේ දෙපැත්තම එකයි එකයි ඉන්නවා ක්ලෝරින් බලනවා ක්ලෝරින් මෙතන එකයි ක්ලෝරිනුත් හරි දෙන්නේ දැනටම බැලන්ස් වෙලා ඔක්සිජන් 3යි මේ පැත්තේ ඔක්සිජන් 3යි මේ පැත්තේ 2යි ඔන්න ඔක්සිජන් අවුල් ගියා මෙතන 3යි මෙතන 2යි හරි දැන් මේකට කරන්න පුළුවන් දැන් 3යි 2යි තියෙන නිසා මුන් දෙන්නම අර සමාන අගයකට ගන්න දෙපේ නේ 6නේ සමාන අගය එහෙනම් මෙතනට දාමු 3ක් මේ ඔක්සිජන් ඉස්සරහින් 3ක් දාමු
මේ විදිහට තුනක් දාමු. ඔන්න ඔක්සිජන් ඉස්සරහින් තුනක් දාමු. හරි. තුනක් දාමු. ඒතර තුන් වරක් දෙක 6යි. මෙතන 3යි නේ ඔක්සිජන්. එහෙනම් ඉදිරියෙන් දෙකක් දාමු. තුන් වරක් දෙක 6යි. තුන් වරක් දෙක 6යි. මෙතන තුන් වරක් දෙක 6යි. මෙතන තුන් වරක් දෙක 6යි. හරි. එතකොට ඔක්සිජන් බැලන්ස්. ආය අරුන්ව බලන්න වෙනවා. උන් ආය වෙලස් වෙලානේ. උන් ආය අර හෙට මෙහෙට පැනලා ගෙම්බෝ වගේ. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? පොටෑසියම් 2යි දැන්. නේ? පොටෑසියම් 2යි. හැබැයි මෙතන පොටෑසියම් 1යි. එහෙනම් මෙතන ඉස්සරහින් දෙකක් දාමු. දෙකක් දාමු. ඕන්න දෙකක් දැම්. හරි. දැන් හරි පොටෑසියම් හරි. ක්ලෝරින් බලන්න වෙනවානේ. ක්ලෝරින් 2යි මෙතන. හරිනේ. මෙතනත් ක්ලෝරින් 2යි. 2යි. ඕන්න තුලිතයි. ඕන්න තුලිතයි. හරි. එහෙනම් ඔන්න ඔහොමයි තුලිත කරන්නේ රසායනික සමීකරණයක්.